CBL Samaposha, දවස ජීවයෙන් අරමුණ සමබර ධාන්‍යමය පෝෂණය. නිසි ඉඩම් හිමිකමක් නොමැතිව පීඩාවට පත්ව සිටින මෙරට පවුල් ලක්ෂ 20කට පමණ ස්ථිරසාර විසඳුමක් ලබා දීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක උරුමය නිදහස් ඔප්පු ප්‍රදානය කිරීමේ ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය දඹුල්ලේදී අද වැඩසටහනයටතේ රන්භූමි, ජයභූමි සහ ස්වර්ණභූමි ලෙස ඉඩම් බලපත්‍රලාභීන් දසදහසකට අධික ප්‍රමාණයකට සින්නක්කර ඉඩම් ඔප්පු ලබා දීම මෙහිදී සිදු කරනවා. ඊට මැති ඇමතිවරු පිරිසක් එක්ව සිටි අතර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතාද සහභාගී වී සිටියා. ඔවුන් වෙනුවෙන් වෙන්නුණු උරුමය සින්නක්කර ඔප්පුව ප්‍රදානය කිරීමේ කටයුත්ත දැන් ආරම්භ වී තිබෙනවා. විශේෂ පුද්ගලෙක් ගැන යමක් ප්‍රකාශ කරන්නම අවශ්‍යයි. ඒ තමයි 2015 ආණ්ඩුවේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරපු ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මැතිතුමාගේ සංකල්පයක් වුණා මේ ඉඩම් ලබා දීම මුලින්ම. මමත් ඒ කැබිනට්ුවේ සමාජිකයෙක් හිටියා. මේක ජනතාවට ලබා දීපු අද වගේ ඓතිහාසික දවසක් ඉතිහාසයේ ලියවිය යුතුමයි. නිදහසෙන් පස්සේ ඉතිහාසයේ පළවෙනි වතාවට මෙතරම් දැවැන්ත පිරිසකට එකවර එක දවසේ ඉඩම් ඔප්පු බෙදා දීම ලේසි පහසු කාර්යයක් නෙමෙයි. භාගයට මැරුණු රටක් සුවපත් කරන්න මිලියන දෙකක ජනතාවට ඉඩම් ඔප්පු දෙන්න ලංකාවේ විශාලතම පෞද්ගලීකරණය තමයි අද දවසේ සිද්ධ වෙන්නේ. ඒකටත් පුළුවන් නම් මොන හරි කියන්න කියලා අපේ අනිත් මාමලට මම මතක් කරනවා. සමහරව අද කියන රනිල් වික්‍රමසිංහ කියන්නේ වෙනස් වූ නායකයෙක්. සහනාධාර දෙන නායකයෙක් නෙමෙයි. නමුත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා අද දෙන්නේ සහනාධාර වෙනුවට ජීවිතයට හුස්මක්. ජීවිතයට හුස්මක් ගන්න අවස්ථාවක් අද එතුමා විසින් ඔබටත් මේ රටේ පුරවැසියන්ටත් ලබා දෙනවා. මේ මගේ රට මම ඉපදුණු රට මගේ උරුමය තහවුරු කරපු රට. අපි මෙතෙන්ට රැස් වෙලා තියෙන්නේ එක අරගලයක් අවසන් කරන්න. ඉඩම් අයිතිය ලබා ගන්න කරපු අරගලය අවසන් කරන්න. අද අපි මෙහි සහභාගී වෙන්නේ විප්ලවීය අද අවස්ථාවක. ලක්ෂ 20කට ඉඩම් අයිතිය දෙන අවස්ථාවේදී. ඒකයි මම මේක විප්ලවයක් කියන්නේ. ඔබට තියෙන ඉඩමෙත් මට තියෙන ඉඩමෙත් කිසිම වෙනසක් නැහැ. Tamanට දෙන මේ අයිතිය ආරක්ෂා කරන්න. මේක Tamanට විතරක් නෙමෙයි තමන්ගේ දරුවන්ට තමන්ගේ භාර්යාවටත් දෙන අයිතිය. මේ කරන ආණ්ඩුව ලංකාවේ නොතිබුණු ආණ්ඩුව. අමාරු කාලේ වගකීම ගන්න පුළුවන් අය එකතු වුණා. අපි එක එක පක්ෂවලට හම්බුණා. ගහගත්තේ පක්ෂවලට. පොහොට්ටුවෙන් හිටියා, පොහොට්ටුවෙන් කැඩුනේ අය හිටියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හිටියා. වමේ පක්ෂවලින් හිටියා, UMPෙන් හිටියා, පක්ෂ නැති අය හිටියා. අපි කොටසක් ආණ්ඩුව හැදුවා. හැම පක්ෂයක්ම කොටසක් කැඩිලා අනිත් පැත්තට ගියේ. එහෙම ආණ්ඩුවක් ඇති කරගත්තා. එතනින් මේ ප්‍රශ්නෙට අපි මුහුණ දුන්නා. රට කොහොමද ගොඩ ගන්න කියලා. මැතිතුමත් මේ ඇමතිවරුත් මේ වැඩ කටයුත්ත කරා. දැන් ටිකෙන් ටික ගොඩ එනවා. ඒ ජනතාව දුක් විඳා. ඒක මම පිළිගන්නවා. තාමත් සමහරු දුක් විඳිනවා. අපිට පුළුවන් විදියට අපි සහනයක් දුන්නා. තාම අපිට තියෙන බංකොලොත් ආර්ථිකයක් බංකොලොත් වයින් පිට වෙනවා විතරයි. තාම සම්පූර්ණයෙන් පිට වෙලා නැහැ. අපි මේ යන ගමන හරියට යනවා අවුරුදු 4කින් පස්සේ. ආර්ථිකය මේ සැරේ වර්ධනය වෙනවා. ධන වශයෙන්, ඍණ වශයෙන් නෙමෙයි. 2.5ක් අල්ලන්න පුළුවන්. 20-25% අල්ලගෙන අනේක අපි මෙතන කරලා තියෙනවා. අපි ඔක්කොම එකතු වෙලා මේ වැඩේ කරා. අපි එකතුනේ රට බේරා ගන්න. පක්ෂ දිහා බැලුවේ නැහැ. පක්ෂ දිහා බැලුවා නම් මේක වෙන්නේ නැහැ. අනික් අයටත් කියන්නේ අපිට එකතු වෙන්න. මේ වැඩ කටයුත්ත කරන්න. අපි හිතන්න ඕනේ අපි ගැන නෙමෙයි. අපි හිතන්න ඕනේ ඔබ ගැන. ඔබේ අනාගතය කොහොමද? කොහොමද ඒක දෙන්නේ? අපි එකතු වෙලා ලක්ෂ 20කට දැන් මේ අයිතිය දීලා තියෙනවා. තව ලක්ෂ 20කට ඇස්සතුම දීලා තියෙනවා. ලක්ෂ 15කට පඩි වැඩි කරලා තියෙනවා. අපි ආපහු ණය වෙන්න බෑ. අපිට ආපහු හිඟන જાතියක් වෙන්න බෑ. අද ඔබ අයිතිකාරයෝ. බය වෙන්න එපා. තමන් අයිතිකාරයෝ කියලා ආඩම්බරයෙන් වැඩ කරන්න කියලා ප්‍රකාශ කරමින් ඔබ සියලු දෙනාටම සුබ ප්‍රාර්ථනා කරමින් මගේ වචන සමර්පණය මම මේන් අවසන් කරනවා. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.